ලක්ෂ දෙසිය විස්සක් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නකොට හදවතින් තීන්දු තීරණ ගන්න බෑ. අපට ඊට වඩා එහාට ගිහිපු පුළුල් බුද්ධියකින් මේ ජාතික සහ ජාත්‍යන්තර කාරණා ගැන විශ්ලේෂණාත්මකව බැලලා තමයි අපට තීන්දු තීරණ ගන්න සිද්ධ වෙන්නේ. එහෙම විශ්ලේෂණාත්මකව බැලුවොත් එහෙම අපට පේන්න තියෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියන එක. හැබැයි අපට පේන්න තියෙනවා අපරාධකාරයොන්ට නිසි දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එකත් අපට පේන්න තියෙනවා. ඒකට විසඳුම මරණ දඬුවම නෙවෙයි. ප්‍රශ්නේ අගින් අල්ලලා ප්‍රශ්නේ කොහරි එක තැනකින් අල්ලලා මේ ප්‍රශ්නේ ගැන කතා කරන එක වැරදි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් කළ යුතු තවත් බොහෝ ප්‍රතිසංස්කරණ තියෙනවා. මා බන්ධනාගාර ගත වෙච්ච අය අපරාධ වලට සම්බන්ධ වෙනවා කියන එක තමයි අද බරපතල චෝදනා වෙලා තියෙන්නේ. කාගේද වරද? බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණය කළ යුතු නැද්ද? බන්ධනාගාරයේ පුනරුත්ථාපන කඳුරක් විය යුතු නැද්ද? අපි අවිවාදයෙන් පිළිගන්නවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට මට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ ඇතැම් බන්ධනාගාර අද අපරාධකරුවන්ට ආචාර උපාධිය දෙන තැන් බවට පත් වෙලා තියෙනවා. සුළු අපරාධකාරයේ බන්ධනාගාරට ගියොත් ඒකෙන් එළියට එන්නේ PhD එකක් අරගෙන අපරාධ සම්බන්ධයෙන්. මේකේ වරද කාගේද? කවුද මේක බාරගන්න ඕනේ? කවුද මේක වළක්වන්න ඉස්සරහට එන්න ඕනේ? ඉතින් බන්ධනාගාර ගත ඇතුලේ ඉඳගෙන අපරාධ කරනවා නම් හතර පහ දෙනෙක් එල්ලල මරණ එක ඒකට විසඳුමද? උඩු අපේ රට මේ දූපතක් වෙච්ච අපේ රට වෙනවා නම් උඩු ජාවාරමේ ඉන්න හතර පහ දෙනෙක් එල්ලල මරණ එකට ඒකට විසඳුමද? ඒ නිසා මම පැහැදිලිවම කියන්න කැමති අපිට ආගම විදියට බැලුවත් ආගම එකම සාධකය නෙවෙයි. හැබැයි ආගම විදියට බැලුවත් මම බෞද්ධ දර්ශනය පිළිගන්න කෙනෙක් මට මරණ දඬුවමට එකඟ වෙන්න බෑ. ඒ වගේ මම වගේ දහම් පාසල් ගුරුවරයෙක්ට වැඩ කරපු කෙනෙකුට කියනවා නම් අපි අපරාධකාරව ආරක්ෂා කරන්නයි මේ පනත ගේන්නේ කියලා මං අහනවා. 927 DSN නායක මහත්තයා මුලින්ම මේ පනත ගෙනාවේ මරණ දඬුවමේ අහෝසි කිරීම අපරාධකාරව ආරක්ෂා කරන්නද? බණ්ඩාරනායක මහත්තයා මේ පනත ගෙනාවේ 56 අපරාධකාරව ආරක්ෂා කරන්නද? ජයා ජයවර්ධන ජනාධිපතිතුමා 976 පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවේ අපරාධකාරව ආරක්ෂා කරන්න. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෛතික පසුබිමක් ඇදුවේ එල්ලල මරණව නම් ජනාධිපතිවරයා විසින් අනුමැතිය දිය යුතුයි කියලා, දින නියම කළ යුතුයි කියලා අපරාධකාරව ආරක්ෂා කරන්නද? නෑ. අපට බෞද්ධ රටක් කියලා අවාසනාවකට ඉස්සරහට ඇවිල්ලා කතා කරන මහා ලොකු බෞද්ධ නායකයෝ දැන් මංගල සමිතියේ ඇමතිතුමා කොහොම මේක බෞද්ධ රටක් පමණක් නෙවෙයි කියලා පරල වුණා සමහර නායකයෝ. මා ලොකුවට කෑ ගැහුවා. අපිත් කිව්වා ඒක වැරදියේ කියපු කතාව කියලා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන. 9 වගන්තියෙන් අපි බුදුදහම පෝෂණය කරන වක්කීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නෛතික වගන්තියක් හැට පිළිගෙන තිබෙනවා. එහෙම තියෙද්දි අපිට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ බෞද්ධ රටක් නෙවෙයි කියන එකට පමණක් නෙවෙයි කියන එකට මහා ලොකුවට සටන් පාඨ කියපු සමහර බෞද්ධ නායකයෝ මරණ දඬුවමට කැමතියි. මං අහන බුදුරජාණන් වහන්සේ කොහෙද මරණ දඬුවම අනුමත කළ තියෙන්නේ? කවුරු හරි බුදුරජාණන් වහන්සේ මරණ දඬුවම අනුමත කරපු තැනක් කියනවනම් මම ඒක පිළිගන්නවා. දැන් අඟුලිමාල ඇඟිලි 999ක් කපාගෙන යනකොට කොසල් රජුරොන්ට නිින්ද ගියේ නැහැ. බීතියෙන් ඇලලුණා කොසල් රජුරුව. කොසල් රජුරුව අන්තිමට නිින්ද යන්නේ නැතුව චරපුරුෂ යොදවල බැලුවා කොහෙද මේ මඟුලිමාල සැරිසරන්නේ කියලා. රාජ පුරුෂෝ ඇරියා දුටු තැන මරලා අරගෙන ඉන්නේ කියලා අඟුලිමාල. අන්තිමට බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළා. අඟුලිමාල දමණය කරා. අපි කවුරුත් දන්නෝ බෞද්ධයෝ හැටියට. ඉතින් අද කියන විදිහ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වැඩිලාවත් එදා හිටියා නම් එහෙම රජපුටුවේ කොසල් රජුරුව වෙනුවට අද අපට අඟුලිමාල පිරිත නැහැ. එහෙනම් අඟුලිමාල රහත් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වගේ බෞද්ධ නායකයෝ කියලා කියාගන්න ඇයට නොගැලපෙන කතා. මම යෝජනා කරනවා කරුණාකර නීතියේ තියෙන හිඩැස් වහන්න මුලින්ම. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වල අවතීර්ණ වෙන්න. ඒ විතරක් නෙමෙයි අපේ රටේ නඩු තියෙන අපරාධ නඩුවක් සාමාන්‍යයෙන් අධිචෝදනා බාර දෙන්න අවුරුදු 10-15 ගත වෙන අවස්ථා තියෙනවා. අධිචෝදනා බාර දෙන්න නඩුව ගොනු කරන්න අපරාධකාරව බය නැහැ. ඒ නිසා ඉතින් මේව නීතියේ තියෙන ඉඩස් නෙමෙයිද? මේව වහන්න නැතුව ජනප්‍රිය වෙන්න පාස්කු ඉරිද ප්‍රහාරයේ වගකීම කරකැවිලා තමන්ගේ පැත්තට එනවා කියලා දැනගත්තම නිකන් බාල ජනප්‍රියත්වයක් හොයන පහළම ජනප්‍රියත්වයක් මිනිස්සු එල්ලල මරලා මේ වගේ දේවල් වලින් රටේ පස්සේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා
මේක හැමාතිම බැලුවම දැන් එක්සත් ජාතිගේ මහාමණ්ඩලේ 2007 ඉඳලා යෝජනා හතක් සම්මත වෙලා තියෙනවා මරණ දඬුවමට එරෙහිව. අපි තුනකට සහයෝගය දීලා නැහැ වැලකිලා ඉඳලා තියෙනවා. හතරකට අපි සහයෝගය දීලා තියෙනවා. 2007 මෛත්‍රීපාල සිරිසේන මහත්තය රාජ්‍ය නායකයා මරණ දඬුවම අහෝසි කරන යෝජනාවට අපි එකඟ වෙලා තියෙනවා. 2017 2018 මහින්ද රාජපක්ෂ මහත්තයා తాවකාලික අගමැති කරුකම කරපු වෙලාවේ 2018 නැවත එක්සත් ජාතික මහා මණ්ඩලයේදී අපි එකඟ වෙලා තියෙනවා මරණ දඬුවම අහෝසි කළ යුතුයි කියලා. ලෝකයේ ඉස්සරහා පරකාසයේ gedetta මරගාතේ කරන්න බෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ජනප්‍රිය වෙන්න වෙන දෙයක් හොයාගන්න. තමන්ගෙන් ගිලිහි යන ජනප්‍රියත්වය නැවත හදාගන්න ඕන නම් මිනිස්සු එල්ලල මරණ තැනකට යන්න එපා. බෞද්ධ නායකයෙක් හැටියට අතිසාරයට අමුඩේ ගහන්න යන්න එපා. එහෙම නම් අමුඩේ ගැලවිලා ලංකාවට පුනරට කමන්නේ නැහැ ලෝකෙටම පේන. අමුඩේ ගැලවිලා. ඒ නිසා අමුඩේ ගලව ගන්න යන්න එපා. ජනප්‍රියතම් වලින් ස්පර්ශ කරන්න යන්න එපා. මේක ගෙනහම මටත් සමහරව අද ගම්මට්ටමේ දෝෂාරෝපණය කරනවා ඇති. මොකද එයා බලන්නේ ළඟ. පපුවෙන් බලන්නේ. පපුවෙන් බල්ල තීරණ ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මට යුතුයකමක් නැති නිසා මම මේ යෝජනාව ගෙනාවා. මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි කරුණාකරලා අතිසාරයට අමුඩ ගහන්න ගිහිල්ලා අමුඩ ගලවගෙන ලෝකෙටම නිර්වත පෙන්වන්න එපා කියලා.